දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 419 වැනි ටෙලිවැකිය. දැන් මාසයක් පුරා එක දිගටම පාර්ලිමේන්තුව පැවැත්වුවා නේද? පෙරේදා ඉරිදා. ඉරිදාත් පාර්ලිමේන්තුව තිබ්බා. හේතුව අයවැය. ඒ කියන්නේ බජට් විවාදය. ලබන වර්ෂය තුල අපේ රටේ ව්‍යහියදම් ආදායම් මොන වගේ විය යුතුද කියලා තීරණය කරන බුද්ධිමත් සංවාදයට තමයි බජට් ඩිබේට් එක එහෙමත් නැත්නම් අයවැය විවාදය කියලා කියන්නේ. හොඳේ. දැන් මේ පාර්ලිමේන්තුව පවත්වන්න එක දිනකට හරිය එක දිනකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වෙනවලු. ඔන්න අපි නෙවෙයි කියන්නේ හොඳේ. ඔව් ප්‍රසන්න රණතුංගයි ශහන් සේමසිංහයි දෙන්නම ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා රුපියල් කෝටියකට ආසන්න මුදලක් එක දිනකට යනවා කියලා. හොඳේ දෙන්නම කිව්වා. හරිය මේ පාර්ලිමේන්තුවේ එක දවසකට වියදම් කරනවා කෝටියකට වගේ ආසන්න මුදල් ප්‍රමාණයක් මේ විවාදයක් කරන ආසන්න වශයෙන් මේ මුදලක් වියදම් කරනවා. මහ ජනතාවගෙන් ලක්ෂ 100ක් වියදම් කරවලා විපක්ෂය මේ විවාදය කඩාකප්පල් කරන්න කටයුතු කරාගරු කතානායකතුමනි. දැන් ඒක ඇදිලා ආවේ මේ පාර්ලිමේන්තුව පවත්වන්නට ඝනපූර්ණයේ තියෙන්න ඕනේ. ඝනපූර්ණයේදී අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙක් ඉන්න ඕනේ. හොඳේ. දැන් ඔය ඉරිදා ඔය බජට් ඩිබේට් එක වෙලාවේ පාර්ලිමේන්තුවේ 20 දෙනෙක් හිටියේ නැහැ. හොඳේ. ඒ කියන්නේ ඝනපූර්ණයේ නැහැ 225න් 20 දෙනෙක් නැහැ. හොඳේ. ඒ නිසා පාර්ලිමේන්තුව කල් තියන්ට කියලා විපක්ෂයේ ඉල්ලීමක් කළා. එතකොට ඒ දවස අපතේ ගියා. රුපියල් කෝටියක් අපතේ. හොඳේ. දැන් ඉතින් පාර්ලිමේන්තුව තිබ්බේ නැති නිසා කෝටියක් අපතේ ගියා කියලා තමයි ඊයේ ඔය ප්‍රසන්න රන්තුංගයි ශහන් සේමසිංහයි කිව්වේ. අපිට නම් මෙහෙමයි බැලු බැල්මට පේන්නේ. ඔහෙලා පාර්ලිමේන්තුවේ හිටියත් නැතත් ඉතින් ආයේ අමුතු ලාභයක් නම් මේ රටට නැහැ. හොඳේ. ඔව්. දවසක මේ කෝටියක් ඇත්තම කිව්වොත් එහෙම මහා ජාතික අපරාධයක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. හොඳේ. පාර්ලිමේන්තුවේ මේ ඝනපූර්ණේ තිබ්බත් නැතත් හරිය. දැන් ඉතින් ඔබ රටවැසියන් පුරවැසියන් ලෙස කල්පනා කරන්ටකෝ මේසා විශාල මුදලක්. ඒ කියන්නේ දිනකට රුපියල් කෝටියක්. හොඳේ. පොඩි ගාණක් නෙමෙයිනේ. හරිද? දැන් ඇත්තටම මෙහෙම මේ රුපියල් කෝටි 25ක් විතර මේ දින 25ට වියදම් කරලා එහෙම කෝටි 25ක් විතර වටින යෝජනා අදහස් මේ පාර්ලිමේන්තුවේදී මේ අයවැය ඩිබේට් එක ඇතුලේ ආවද නේද? සමස්ත විවාදයේ තුලම එහෙම එකක් ආවද නැහැ නේද? කෑ ගහගත්තා, ගා ගන්නවා, මරා ගන්නවා, හූ තියා ගන්නවා නේද? මාතෘකාවට අදාළ නැතිව කතා කරනවා නේද? ඕක තමයි මේ පහුගිය කාලේ පුරාම සිද්ධ වුනේ. හොඳේ. ඉතින් එහෙව් එකේ ඉතින් මොනතරම් පාඩුවක්ද මේ නේද? රටට වෙන්නේ මොනතරම් පාඩුවක්ද? හොඳයි, කොහම වුණත් කමක් නැහැ. දැන් ඔන්න ඊයේ වැට් එක හරිද වැඩ් බද්ද වැඩි ඡන්ද 45කින් සම්මත කරගත්තා. හොඳේ. ඇත්තටම වැඩ් බද්ද කියන්නේ මොකක්ද කියලා දැන් බලන්ටම වෙනවා. හොඳේ. මොකද මේකට පක්ෂව 100 දෙනෙක් ඡන්දය දුන්නා. 100 දෙනෙක්. හොඳේ. ඊට පස්සේ බලමු මේ ඒ පක්ෂව ඡන්දය දුන්න අයට අන්තිමටම උරුම වෙන්න ඕනේ මේ මොන වගේ ප්‍රාර්ථනාවක්ද කියලා. හොඳේ. ඒ ප්‍රාර්ථනාවත් ඊයේ පාර්ලිමේන්තුවේ ඇතුළෙන්ම ඇහුණා. හරිය. අපේ 아무තු ප්‍රාර්ථනාවක් එහෙම නෙමෙයි. ඒක බලමු කොටෙල්වියක් අවසානයේට. දැන් බලමු බදු ගහන්නේ ඇයි කියලා. රජයට ආදායම් ලබා ගන්නට. රජයට ආදායම් මොකටද? මහ ජනතාව රජයෙන් බලාපොරොත්තු වෙන සේවා සහ භාණ්ඩ ලබා දීම සඳහා තමයි ආණ්ඩුව බදු ගහලා සල්ලි එකතු කරගන්නේ නේද? එතකොට මේ බදු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඍජු බදු, අනික තමයි වක්‍ර බදු. දැන් මොනවද ඍජු බදු කියන්නේ? ඔය දීපල සහ ආදායම් මත පනවන බදු. දීපල සහ ආදායම් මත ඍජු බද්ද කෙලින්ම ඊට අදාළ පුද්ගලයා විසින්ම තමයි ගෙවන්න ඕනේ. හරිද? ඒ කියන්නේ යම් පුද්ගලයෙකුගේ දීපල හරි ඔහුගේ ආදායමට හරි ගහන බද්ද ඔහුම ගෙවන්න ඕනේ නේද? ඕ ඒවට තමයි කියන්නේ ඍජු බදු කියලා. දැන් ඍජු බදු වගේ නෙමෙයි මේ වක්‍ර බද්ද. හොඳේ. දෙවනි බද්ද තමයි වක්‍ර බද්ද. වක්‍ර බදුවල ස්වභාවය තමයි ඇත්තටම බද්ද වදින පුද්ගලයා නෙවෙයි බද්ද ගෙවන්නේ. හොඳේ. බද්ද වදින පුද්ගලයා නෙමෙයි බද්ද ගෙවන්නේ. හරිය. හොඳම උදාහරණය මේ ඊයේ ඔය 100 දෙනෙකු අත උස්සලා සම්මත කළ වැට් එක. මේ වැට් එක ගහන්නේ නිෂ්පාදකයාට.
නිෂ්පාදකයාට නමුත් ගෙවන්නේ අපි ගෙවන්නේ අපි හොඳේ උදාහරණයක් අරන් බලමු ඕන් මේ කිරිටොෆි නිෂ්පාදකයෙකු ඉන්නවා කියලා හිතමු මේ කිරිටොෆි ගත්තේ දැන් මේ ආණ්ඩුව ජනතාවට මේ දුන්නේ කිරිටොෆියක් හොඳේ හොඳ කිරිටොෆියක් හරිය දැන් ඔන්න මේ කිරිටොෆි නිෂ්පාදකයා රුපියල් ලක්ෂයක කිරිටොෆි හදනවා කියලා හිතමු ලක්ෂක කිරිටොෆි හරිය දැන් මේ මිනිස්යාගේ මේ රුපියල් ලක්ෂයේ නිෂ්පාදනයට ආණ්ඩුවට රුපියල් 18000ක් 18000ක වැට් එකක් ගෙවන්න ඕනේ. හොඳේ. දැන් අලුත් වැට් එක 18000යිනේ නේද? රුපියල් 100කට 18000යි නම් ලක්ෂයකට 18000යි. හරිය. දැන් මේ වැඩිපුර ආණ්ඩුවට ගෙවන්න වෙන රුපියල් 18000. මේ කිරිටොපි නිෂ්පාදකයා කොහෙන්ද ගෙවන්නේ? මොකද යාගේ අම්මා අප්පගේ බූදලෙන් ඒක ගෙවලා දාලා අනේ මේ රටේ ජනතාවට කිරිටොපි දෙන්න ඕනේ කියලා අපිට එහෙම කිරිටොපි කවයිද? නෑ. අපිට එහෙම කිරිටොපි කවන්නේ නෑ. ඔහු මේ බද්ද. ඔහු වැඩිපුර ගෙවන්න වෙන 18000 ඔහුගේ නිෂ්පාදනයෙන් අල්ලනවා. හරිද? එතකොට ජනවාරි 1 වෙනිදා ඉඳලා කිරිටොෆි වලට ගෙවන්න ඕනේ වැඩ්බද්ද කිරිටොෆි වලට එකතු කරනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි රුපියල් 100ට කිරිටොෆි ගත්තා කියලා. හරිද? අපි දැන් 118ක් ගෙවන්න ඕනේ. හොඳේ වැඩිපුර රුපියල් 18ක්. හරිය? දැන් ඇත්තම කිව්වොත් ওই වැට් එක 118ක් වුණාට ඔයිටත් වැඩි වෙන්න පුළුවන්. මොකද ওই නිෂ්පාදනයේට පාවිච්චි කරන අමුද්‍රව්‍ය තියෙනවානේ. ඒවා ඔය හට මෙහට කරලා ගණන් හිලව් එහට මෙහට කරලා ඒවත් එකතු කරගන්නවා ওই නිෂ්පාදකයෝ. හොඳේ. ඒකයි මේ බොහෝ ආර්ථික විශේෂඥයින් උපකල්පන පණේ කරන්නේ වැට් වැදුනහම බහණ්ඩ හා සේවාවල මිල 24%කින් විතර ඉහළ යාවි කියලා. හොඳේ 24%කින් විතර. දැන් ඇත්තටම අලුතින් ඒ කියන්නේ වැට් ගහලා තිබුණේ නැති බහණ්ඩ හා සේවා 97%කට හොඳේ 97%කට 18%ක් එකතු වෙනවා. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා 18%ක් වැඩි වෙනවා. අපි හිතමු යම් බහණ්ඩයක් ගත්තේ රුපියල් 100කට කියලා. ආන් දැන් ජනවාරි වල ඉඳලා වැට් එක වැඩිලා නම් අනිවාර්යෙන් 118ක් ගෙවන්න වෙනවා. හොඳේ. හෝ ඊට වැඩි. මේ වැට් එක ඇත්තටම අලුතින් ගහලා තියෙන්නේ මොන මොන දේවල් වලටද කියලාවත් ලිස්ට් එකක්වත් පාර්ලිමේන්තුවට තාම ලැබුණේ නැහැ. අපි දන්න හැටියට එහෙමයි. හොඳේ. දුන්නනම් අපිටත් කියන්න. කොහොම වුණත් ඔය දැන් ආණ්ඩුව රුපියල් 10000ක මේ වැටුප් වැඩි කිරීමක් දෙන්න යනවනේ නේද? ඒක දෙන්න යන්නේත් රජයේ සේවකීන්ට. හරිය. එතකොට මේ රටේ ඉතිරි පුරවැසියන්ට මොකද වෙන්නේ? ඉතිරි පුරවැසියන්ට මොකද වෙන්නේ? රාජ්‍ය සේවකීන් ඉන්නේ 115යි. හොඳේ. 115යි. 2,20,00,000 115කට 10000 ගන්න ලැබෙනවා කියමුකෝ. හොඳා කියමුකෝ. ඒක ඇතිය කියමුකෝ. දැන් ඉතිරි 2,05,00,000. ජනවාරි ඉඳලා කන්නේ බොන්නේ හුලන්ද ඈ මේ වැට් එක වැඩි කළ එකට පාර්ලිමේන්තුව ඇතුළෙන්ම ඊයේ අමුතු සාපයක් ඇහුණා. ඔව් අමුතු සාපයක්. ජනවාරි 1 වෙනිදා සිට ජනතා සාපය ඊයේ පාර්ලිමේන්තුවෙන්ම ඇහුණා. ආන් ඒ හඬට කීප වාරයක් සවන් දෙන්න කියලා ඉල්ලමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. හොඳේ. විමල් වීරවංශ මන්ත්‍රීතුමා, ගරු කතානායකතුමනි, අද කරපු වැඩේ නම් කුජීත වැඩක් කරේ. දෑසිරි ජයසේකර මන්ත්‍රීතුමා, මේකට පක්ෂව ඡන්ද දුන්න මිනිස්සුන්ට හෙන අතව ගන්න ඕනේ. දෑසිරි ජයසේකර මන්ත්‍රීතුමා, මේකට පක්ෂව ඡන්ද දුන්න මිනිස්සුන්ට හෙන අතව ගන්න ඕනේ.